සජිත් ප්‍රේමදාස ආවද ළඟදී? සජිත් වන්දනා. එහෙනම් ඉතින් මම වැඩි කතාවක් කරන්නේ නැහැ. මොකද එයා ආපුවාම අපිට ඡන්දා දාලා යන්න. අපේ එදා නාන අලිය බේසතේ වෙන්නේ. අපේ වන්දනා එන්නත් මාත් වෙන්නේ කියලා. එයා කතා කරන්නේ අපිටත් එක්ක. අවල එංගලගේ ශේත් දෙනවා කරන්නේ. නේද? කොමුණත් අපි තමුන්නාන්සලත් එක්ක කතා කරගත්තු කරුණු කීපයක් තියෙනවා. එහෙනම් නම් උඹලෝ බේසික් කොනදක පළවෙනි එක උල්ලන. දැන් දේශපාලන වේදිකාව හොඳටම උණුසුම් වෙලා තියෙනවා. ඉතින් තේරල් මේලේකල් මිනෝමේ සූඩු පිළිතුරු. උණුසුම් වෙලා විතරක් නෙවෙයි කලබල වෙලා තියෙනවා. තේරල් වේලේකල් සූඩාකපட்டே மட்டும் இல்லை கலவரம் அடைந்து உள்ளது. දැක්කනේද? මං අහගෙන රනිල් වික්‍රමසිංහට මොරවකදී කියනවා. අනුර එයාගේ යාළුවලු. රනිල් මොරවකේ සොළුගාල් අනුර එනදු කූටාලියෝ. එයා මේ දිනන බව දැනගෙන ෂේප් එකක් දාගන්න ඉන්නේ. අවලේ තානා වෙටි වලේ දෙන්න රොඳු කොයි ෂේප් ආවද? හැබැයි ඔයා කොච්චර යාළුවා යාළුවා කිව්වත් මහ බැංකු වංචාව ගැන පරීක්ෂණේ නම් කරනවා. නිය ඔයාලා කුටරි කුටරි එන්නලු. ඔයා කොල්ලේ කොල්ලේ තෝරවා විසාගනේ නඩක්කු. ඔයා කොච්චර යාළුවා යාළුවා කිව්වත් LRC එකේ ඉඩම් බෙදපු ඇති හොයනවා. නිය ඔයාලා කුටරි එන්නලු LRC පාණී පංගිටරේ පැටි තේරුවේ. ඔයා කොච්චර යාළුවා යාළුවා කිව්වත් බාර් පර්මිට් බෙදපු ඇති හොයනවා. නිය ඔයාලා කුටරි කුටරි එන්නලු බාර් පර්මිට් කොල්තලේ තේරුවෝ. ඔයා කොච්චර යාළුවා යාළුවා කිව්වත් පෙට්‍රල් සෙට් වල ලයිසන් බෙදපු විදිය හොයනවා. යවලවන් කුටාලි යනවා පෙට්‍රල් සෙට් වලින් ලයිසන් කොටතලේ පැටි තේරුවෝ. ඔයාට යාළුවා කියලා මහින්දව ෂේප් කරගන්න පුළුවන්. උඹලක මහින්දේ ෂේප් කරනවා. ඔයාට යාළුවා කියලා සජිත්ව ෂේප් කරගන්න පුළුවන්. කුටාලි ඉන්නේ සොලි සජිත්ව තලයේ තනවල. ඒසෝ යාළුවා යාළුවා කියලා අපි ෂේප් කරගන්න බෑ. ආවේ කුටාලි ඉන්නේ සොලි එංගල තලයේ මොන හරක මුටා. ඇයි අපේ රට අද මේ විශාල අර්බුදයකට මුහුණ දීලා තියෙන මේ පාලකයෝ හින්දා ඉන්දියවද නාලි ඉන්දලෝක දෙලිකඩික තල්ලපට්ටලේ අන්න ආචාර්යවරුනාල අපිට අද ගෙවා ගන්න බැරි සියලුම සුරි බැඳුම් කර රනිල් ගත්තුවා ඉමගේ පෙට් අඩක මුඩියාලේ පෙරුන් කඩෙන් රනිල් පෙට්ටු කොන්න වේදා එන ගෙවා ගන්න බැරි ණයවන සුරි බැඳුම් කර ඩොලර් බිලියන 12මාරක් තියෙනවා එක්කම 2015 ඉඳන් 19 දක්වා රනිල් ගත්තුවා 2015 මුදල් 2019 වල ඩොලර් බිලියන් 15 සොච්චම් ඉරකෙන්ද පිනේ මුරි අනේත් කරංගලු රනිල් පෙට්ටු කොඩවයි ඒ වගේම හම්බන්තොට වරාය විකුණලා ඩොලර් බිලියනයක් ගත්තා අනේ නේද හම්බන්තොට ඒ තුයි මොහොතේ විත්ටි 1 බිලියන් ඩොලර් පෙට්ටු කොණ්ඩා ඉන්ද යාළුවා යාළුවා කිව්වට මේක මේවට මොකද උනේ කියලා හොයනවා නික කූටානින් සොනාලි ඉදක එන්න නන්දල ප්‍රති තේඩුවෝ ඊට පස්සේ තව කතාවක් කියනවා ඉන්නෝර කලේ සොල්ලා අනුරට ගහන කතරයක් සජිත්ට ගහනවා වගේලු අනුරගේ පොඩකට පුල්ලඩියුම් සජිත්ට කුඩුපොදු පොලවා එයා මන් දැක්ක යාපහුවේද කියනවා එද යාපහුවේ සොනලහ යාපහුව සජිත් ප්‍රේමදාස ගාල්ලට ගිහිල්ලා කියනවා සජිත් ප්‍රේමදාස ගාලික මේ සොරා අනුරට ගහන කතරයක් රනිල්ට ගහනවා වගේලු අනුරගේ පොඩකට පුල්ලඩිය රනිල් කුඩුපොදු මාලිය ඒකෙන් කියන්නේ මොකද්ද දෙන්නම පරාදේ පිළි අරගෙන ඉවරයි ආද එන්න අර්ථම් දෙන්නේ පෙරු මේ තෝල්මියේ යෙති කොඩු විතරයි එනිසා දැන් අපිට වෙන වෙන කෙනා අතේ හරහත් කතරේ එපා. ආහවේ අදතරකේ ඌඩාහ කොඩුකෙන්න පුල්ලෙඩි වෙන්දා. රනිල් හරහා අපිට කතර. රනිල් ඌඩාහ යමක. සජිත් හරහා අපිට කතර. සජිත් ඌඩාහ යමක. එහෙම එපා. අපරි වෙන්දා. මාලිමාවට හරි කෙලින් කතරේ ගහන්න. තිසේ කාටික සයිනේල රපුලදී. අපි මේ රට හදනවා. නා ඉඳ නාට්‍ය කට්ටිය ලුපුවෝ. ලංකාවේ පළවෙනි වතාවට ඉනාතිලේ මුදල් මුරයාග මේ අවස්ථාව උදා වෙලා තියෙන්නේ ඉන්ද සන්දර්භම් වායිතුල්ලදි මීට කලින් කිසි ඡන්දකදී මෙහෙම අවස්ථාවක් තිබෙන්නේ නැහැ මේක මොන්නේ එන්දෝර තේදලෙම ඉපිඩි උර වායිපු කඩේකවිල්ල ඒ හැම ඡන්දෙම තිබුණේ දෙගොල්ලෝ අතර තමයි කරකුණි එප්පොළද මේ අන්ත තේදල් ගලේ ඉලෙන්දි පෙරක මත්තිල් දාන් සුලන්දද එහෙම නෙවෙයිද இல்லයා එක දවසක් මහින්ද මහින්ද වාඩි කරවන ඔන්චිල්ලාව මේ දිසාවට යනවා උරුමලයි මහින්දේ අමත්තකින්ද ඔන්ජිල් අමඩාසි ඉදවල උන්ජල් අන්ද පක්කම් செல்லும் අනිස්සලේ රනිල් ලොස්වගෙන මේ පැත්තට එනවා අර්ථවලේ උන්ජල් රනිලේ අමතොලක ඉන්ද පක්කම් செல்லும் දෙපැත්තට දෙන්න ඔන්චිලි පැදපද හිටියේ දෙන්නි බල දෙන්න පක්කම පොඩු උන්ජල් ආඩි කිටින්නම් එහෙම නෙවෙයිද ඉන්නයි මෙයා ඔන්න පළවෙනි වතාවට ඉදෝ මුදල් මුරයාග දෙන්නගෙන් බලය ඉදන්ටි බලම ඉදන්ට අධිකාරත් ජාතික ජන බලවේගය අතට ගත හැකි තේසිය මණ්ඩලයෙන් ගහ හැකි අත්තරමද මේ අවස්ථාව ඉදදානේ නමතුල සන්දර්භම්
මොකද කියන්නේ? என்ன சொல்றீங்க? අත්තරිනවද? ඉත කයි විඩුවලා. වැඩේ හරියට කරන්න ලෑස්තිනේ. වේලේ සරියා සේවිංගලා. එහෙනම් මොකද කරන්න ඕන? என்ன செய்ய வேண்டும்? ගමේ ඡන්ද පෙට්ටි වැඩිම ඡන්ද ප්‍රමාණය මාලිමාවට කතරේ ගහලා පුරවන්න ලෑස්ති වෙන්න ඕන. ග්‍රාමතලේ ඉන්න අධිකමාන ඡන්ද වාක් පෙට්ටිගලේ වන්දි දිසේ කාටිනා නිරපුඟ. සූදානන්ද. දයාලා. ලෑස්තිද? හරිදානේ. ඔව්. දැනටම ඇවිල්ලා තියෙන පණිවිඩය සුබයි. ඉදිරියේ කඩිකපෙට්ටුල සේදිගල් නලමානවේ. තපල් ඡන්ද 70 80 පැනලා තියෙන්නේ. තපල් වාක් හරි 70 යුනිෆෝම් එක නැති වෙලාවේ පොලිස් මහත්තයෙන් අහන්න කාට ඡන්දෙ දුන්නේ කියලා. සීනුල ඉල්ලන්නේ පොලිසාරිනම් කැලේ යාලික වාකලිටින්ගේ. මාලිමාව. තිසේකා. එහෙමයි මේ වෙනස වෙලා තියෙන්නේ. ඉවාරු දාන ඉන්න මාක්ෂම් ඒත්පත්ුල්ලද. හරිද? එනිසා හරි පැහැදිලි මේ ජයග්‍රහණ අපිට ලබා ගත හැකි. ආවේ මිය තෙලිවාන දින්ද වෙට්ටිය නම් පෙට්ටුකොල්ල මුඩියෝ. හැබැයි ජයග්‍රහණෙන් පසුව ආරල් වෙට්ටිකින් පින්නාල් අපිට වැඩ ගොඩක් තියෙනවා. නාම් සෙය වේනි පණිකල ඒරාල මුල්ලන. අපි බලය ගන්නේ නාම් අධිහාරයේ පෙට්ටුකොල්ලද. පරණ පුරුදු වැඩේ කරන්න නෙවෙයි. පාලය කුරුණි කදවේ දිරදී සොල්වදකහ අල්ල. අපි බලය ගන්න මේ රට හදන්න ඕන. නාම් ඉන්ද අධිහාරයේ නාටේ කට්ටියලප පයින්පත් වෙන්න. මේ රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න ඕන. ඉන්නාට මක්කලින් ප්‍රශ්නෙහිලේ තීරක වේඳු. මෙතර කල බලය ආවට ඉවුල ගාමහා අධිකාරම් කඩිතා. ඒගොල්ල ජනතාවගේ ප්‍රශ්න විසඳුවේ නෑ. අවරෙල් මක්කලින් ප්‍රශ්නෙහිලේ තීරකවිල්ලේ. ඒගොල්ල විසඳගන්න ඒගොල්ලන්ගේ ප්‍රශ්න. අවරෙල් තංගලද ප්‍රශ්නෙහිලේ තීර්ථ කොණ්ඩන. ඒගොල්ල පාර හදාගන්න ඒගොල්ලන්ට. අවරෙල් වීදියේ පොරවද අවරෙල්කාක. රටේ ජනතාව ගැන හිතුවේ නෑ. අවරෙල් මක්කලේ පැත්ත යෝසිකවිල්ලේ. ෆෙස්ටස් පෙරේරා හිටියා පාර්ලිමේන්තුවේ. ෆෙස්ටස් පෙරේරා පාර්ලිමේන්තුවේ ඉඳලා ඊළඟ නෝනක් ගියා පාර්ලිමේන්තුවට. මනිවිචන්දාර් දැන් පුතත් ඉන්න පාර්ලිමේන්තුවේ. ඉතින් මහනුම ඉන්නවා. ඒගොල්ලගේ පවුලට පාර හදාගත්තේ. අවරෙල් තංගලේ කුඩුම්බතක හඳ වීදිය අමෙත කොණ්ඩන. දමුදසනායක හිටියා පාර්ලිමේන්තුවේ. දමුදසනායක පාර්ලිමේන්තුවේ චෙන්දාර්. නෝනා ඉන්නවා පළාත් සභාවේ. මනේවි වන්දේ මහාන සභාවේ ඉන්නවා. පවුල් වලට පාර හදාගන්නේ. කුඩුම්බතක වීදි පොඩු කොණ්ඩාරක. එහෙම නෙවෙයිද? இல்லையா? ආ තව ඉන්නවා ගොඩක් අය මේ විදියට නේද? අපිට ඉන්න නෙරේ වේ ලීක ළඟ පටියෙල්ලා. සමුපකාර ඇමති හිටියා කවුද? එයාගේ පුතා ඉන්නවා දැන් ආනමඩිය සංවිධායක. කුටලෝ අමිතර් අවර ජයරත්න 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 කුටලෝ අමිතර් ජයරත්නවින් මහන් ඉබල වන්දේ කුටලෝ තුරයිලේ තල තලවලා හෙලිකරා පියංකර ජයරත්න නේද එයාගේ තාත්තා හිටියා එස්.ආර්. ජයරත්න දැන් ඉන්න ප්‍රියංක ජයරත්න තන්දේ ජයරත්න ඉඳන් ඉබලදේ අවරලේ මහන් ප්‍රියංකර ජයරත්න ඉලිකරා බලන්නකො සනත් නිසාන්තගේ නෝනක් තිනව මොකද මේ වෙන්නේ? එන්න නඩකිරු. ඒ කියන්නේ මේ ආණ්ඩුව ඒගොල්ලන්ගේ පවුල් වලට විතරද අයිති? අවිනේ එන්නාල ඉඳ අරසංගංගලින් බද අවරහලින් කුඩුමුදක මට මාස. දැන් මේ ඉල්ලන අපේක්ෂක දිහා බලන්නකො. අවරහල් ඉන් වේච් පාර විහලේ පානුවේ. මහින්ද ජනාධිපති. මහින්ද තලේ ජනාධිපති. දැන් පුතා try කරන ජනාධිපති වෙන්න. ඉතින් මහණේ ජනාධිපති යකේ යෝසිකිලා. එමෙ නෙවෙයිද? ඒ කියන්නේ ඒගොල්ලන්ගේ මොකද වෙලා තියෙන්නේ? එන්න අවරහලක නඩන්දුල්ලද? ජනාධිපතිකම නළලේ කොටාගෙන ඉපදින්නේ ඒගොල්ලෝ. අවංග ජනාධිපති එන්න පෙරේ නැතිල් පච්චේ කුටි කොණ්ඩේ පෙරකින්නාලේ ප්‍රේමදාස ජනාධිපති දැන් පුතා එනවා ජනාධිපති වෙන්න ප්‍රේමදාස තල ජනාධිපති ඉබල මහණින් ජනාධිපති ආහකට පුතා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන ජනාධිපති දැන් බෑනා රනිල් වික්‍රමසිංහ ජනාධිපති අවරේ මරුමා හනිපල් රනිල් වික්‍රමසිංහ ජනාධිපති ඒ පවුල් වලටම ගියපු රට හා කුඩුමතිගේ බොන නාඩ වෙනස් කරන්න ඕනේ නැද්ද ඉතින් මාත වේදුමයි මේ සැරේ පටන් ගන්න ඕන සැප්තැම්බර් මාසේ 21 මේ ගමන වෙනස් කරන්න ඕන. සෙප්තැම්බර් 21 දින ඉඳ පාලේ ඉඳ පයිලට්ේ මාක වෙන්නු. ඒගොල්ල හැමදාම ආණ්ඩු හදාගෙන. අවරේ එපොළුමේ අරසංගංගලේ උරුවක්කි කොണ്ട് තම්මේ තෑර පරිති කොണ്ടാරි. ඒගොල්ලගේ පවුල් ටික හදාගත්තේ. තමද කුඩුම්මංගලේ තෑර පරිති කොണ്ടാරි. රටෙත් එහෙමයි. නාකිලුම් අපිටා. දිස්ත්‍රික්කෙත් එහෙමයි. මාවතතිලුම් අපිටා. ආසනෙත් එහෙමයි. තෝදිලුම් අපිටා. මෙන්න මේක වෙනස් කරන්න ඕන. ඉදලේ ඉදා නා මාක වෙන්නු. කරන්න ඕනේ නැද්ද? සේ වෙනම ඉල්ලයා. අන්න වැඩේ පටන් ගමු අපි. අපිනා නම් වේලේ පළමු වතාවට මුදල් මුරයාක මේ රට විනාශ කරපු ඉන නාතේ සීඩලිට මේ රට වඩා කඩා වට්ටපු ඉන නාතේ කත්තිචුවරා කිය අයගේ අතෙන් අවර්ගලින් කයිල ඉඳේ පොදු ජනයා අතර බලය මාරු කරගමු මක්කලින් කයි හලක අධිකාරම් සැල්ල වෙන්නුම් හොඳ නැද්ද හොඳ නැද්ද එනම් මේ සැප්තැම්බර් මාසේ 21 වෙනිදා ජාතික ජන බල වේගයට කතරේ ගහලා ජාතික ජන බල වේගය අතර බලය ගන්න හැරවුම අපි කරමු அப்படி என்றால் இந்த 21ஆம் தேதி தேசிய மக்கள் சக்திக்கு நேராக புள்ளடியிட்டு இந்த அதிகாரத்தை மக்களின் கைகளுக்கு எடுக்கின்ற அந்த திருப்பத்தை நாம் செய்வோம்.